ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දොර පුතාලා සියලු දෙනාට. ඉතින් ඔන්න අද සුරංගි ටීචර් සුපුරුදු පරිදි ඔයාලගේ එක ශ්‍රේණි එක සහ දෙක ශ්‍රේණිය පුංචි දොර පුතාලගේ පිල්ලම් පාඩම් මාලාවේ ඊළඟ පිල්ලමත් අරගෙන ඔන්න අද ඇවිල්ලා ඉන්නවා. පුතේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කෙටි ඇද පිල්ල කොහොමද අපි නිවැරදි ලෙස තනි රූල මත සහ පත්ස් රූල මත ලියන්නේ කියලා. කෙටි ඇද පිල්ල යෙදෙන වචන තනි රූල් පොතේ සහ පත්ස් රූල් පොතේ නිවැරදිව ලිය යුතු ආකාරය තමයි අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් පාඩම පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් යටතේ වීඩියෝ පාඩම් මාලාවන් බලන්න සුරංගි ටීචර් YouTube channel එක මෙතෙක් subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් subscribe කරලා join වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ පාඩම බලන දුවල පුතාලගේ පුංචි නංගිල මල්ලිලා ඉන්නවනම් පෙර පාසල් වයසේ LKG UKG classes වල ඉන්න පුංචි දුවල පුතාලා ඉන්නවනම් මේ දිනවල පෙර පාසල් යන්න නැති නිසා ඒ දරුවෝ වෙනුවෙන් නොමිලේ සිදු කරන සමාජ සත්කාරයක් ලෙස සුරංගි ටීචර් YouTube නාලිකාවේ සුරංගි ටීචර් YouTube channel එකෙත් ඇති ගොඩක් යාළ වෙනුවෙන් දාපු පරණ වීඩියෝ පාඩම් පෙර පාසල් දරුවෝ වෙනුවෙන් ඒ වගේම නොමිලේ දිනපතාම සතියේ දින පහේම උදේ 10 සිට පුංචි පැන්චෝ YouTube channel එක ඔස්සේ පෙර පාසල් දරුවන්ගේ වැඩසටහනක් පැවැත්වෙනවා. ඉතින් පුංචි පැන්චෝ YouTube channel එකත් subscribe කරලා සම්බන්ධ වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. හොඳයි. ඉතින් පුතේ අපි එහෙනම් පටන් ගමු. අද දවසේ අපි මොකද්ද මේ ඉගෙන ගන්න යන පිල්ලම කියලා. ඔගොල්ලෝ දන්නවද කිටි ඇද පිල්ල කියන්නේ මොකද්ද කියලා? හොඳයි. මම දන්න නොදන්න සියලුම දුවල පුතාලා මෙතන ඉන්න පුළුවන් නිසා මම ඒ හැමෝටම පොදුවේ කියලා දෙන්න. හොඳයි. අපි බලමු මුලින්ම කෙටි ඇද පිල්ල පස් රූල් පොතේ කොහොමද අපි ලියන්නේ කියලා. කෙටි ඇද පිල්ල යෙදෙන වචන ඔන්න බලන්න පුතේ. කෙටි ඇද පිල්ල අපි යොදන්න ඕනේ 3 සහ 4 කියන රූල් මත. 3 වෙනි රූලෙන් පටන් අරන් 4 වෙනි රූලෙ ගාගෙන ඉවර කරන්න ඕනේ. දැක්කද ඔන්න බලන්න. ඇත්තා. ඔගොල්ලෝ දන්නවා කෙටි ඇද පිල්ලෙන් එන ශබ්දය මොකද්ද? ඈ. ඈ කියන ශබ්දය එන්නේ. ඔන්න බලන්න. මා අකුරට කෙටි ඇද පිල්ල දැම්මහම මෙ මෙ මෙද මෙද එද පොතේ මා අකුරට කෙටි ඇද පිල්ල දැම්මහම ඒක මෙ කියලා තමයි අපි කියන්නේ. අන්න ඊළඟට කා අකුරට කෙටි ඇද පිල්ල දැම්මහම කෑ ඊළඟට අපි හා අකුරට කෙටි ඇද පිල්ල දානවා බලන්න. හැ හැ ද හැන්ද. ඊළඟට අපි නා අකුරට කෙටි ඇද පිල්ල දාන නේ දා නෙන්දා. නෙන්දා නෙන්දා. හරි අපි කියවමු බලන්න පැටියෝ. ඇතා ඇතා. මෙද මෙද. කැත කැත. හැන්ද හැන්ද.
නැන්දා ඔන්න ඔය විදිහට තමයි පුතේ ෆස්ට් රෝල් පොතේ කෙටියද පිල්ල ලියන්නේ. දැන් ඕගලන්ට මෙච්චර දවස් දන්නේ නැතුව ඉන්නේ නැතිනි ගොඩක් බබාලා නේද? කොහොමද අපි සමහර බබාලා මේ දෙවෙනි රූලෙන් පටන් ගන්නවා. දෙවෙනි රූලෙන් පටන් අරගෙන හතරවෙනි රූලට ලියනවා. තවත් සමහරු තුන්වෙනි රූලෙන් පටන් අරගෙන පස්වෙනි රූලෙන් පාගයකට විතර ලියනවා. එහෙම ලියන්න බෑ. හරිද? කෙටි ඇද පිල්ල හරි විදිහට ලියද්දි පුතේ 3යි 4යි රූල් වල තුන්වෙනි රූලෙන් පටන් අරන් හතරවෙනි රූලේ ගෑවිලා අවසාන වෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු මේ පිල්ලන් දා මේ පිල්ලම දාලා කෙටි ඇද පිල්ල දාලා ඒ ශබ්දේ හැදෙන වචන කොහොමද අපි තනි රූල් පොතේ ලියන්නේ කියලා. ඔන්න බලන්න. රූල් දෙකක් හැර රූලක් තමයි පුතේ අපි මේවා ලියන්නේ. වචන ලියද්දි මැද ඊළඟ වචනේ කැත්ත ඊළඟට හැන්ද නැන්දා එක්කද ඔන්න ඔය විදිහට තමයි අපි තනි රූල් පොතේ හෙටි ඇද පිල්ල ලියන්න ඕනේ. මේ බලන්න පුතේ ඇත්තා මේ මම මේ රූල් මත ලියලා තියෙන සීමාවන් ඔයගලන්ට පේනවද? භාගයට වඩා චුට්ටක් උඩින් තමයි තියෙන්නේ හෙටි ඇද පිල්ල. දැක්කද? ඔන්න ඔය සීමාව තුල ආල ලියන්න ඕනේ. ඇත්තා මැද කැත්ත හැන්ද නැන්දා එකදී අකුරු උඩ යට ගිහිල්ලා තියෙන විදිහ මධ්‍යක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර ඒව ඔක්කොම පස් රූල් පොතේ තනි රූල් පොතේ මධ්‍යක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර කොහොමද අපි නිවැරදිව ලියන්නේ කියන වීඩියෝ එකක් YouTube channel මම සුරංගි ටීචර් YouTube channel එකේ ඇති මම කරපු සම්මන්ත්‍රණයක් තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න නිවැරදිව රූල් මත අකුරු ලිවි මේකෙන් ඉගෙනගෙන ඊළඟට පිල්ලම් භාවිතයේ මේ වීඩියෝ පාඩම් මගින් හොඳින් ඉගෙන ගන්න. ඉතින් පුතේ මේ වගේම වැදගත් පාඩමකින් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.